අපි පහයට පෑගෙන දූවිලි වගේ චරිත සර් මේවා විනාශ වෙන්න දෙන්න එපා මේවා පව් සර් මේවා එළවලුන හට් එකක් නෙවෙයි එතකොට මං ගෝ පෑ 24ක් දෙන්න මං අයින් කරගන්න මානුෂ්‍ය පැත්තක් තියෙනවනේ කොමසාරිස් සම්බෙන්න ගියා ආදවදාද මහජන දෙන කොමසාරිස් නැ නිලධාරි කම්බෙන්න ගියා නිලධාරි එක් නැ දුරකථන මාර්ගයේ මේ නම්බරේ තියෙනවා කතා කරලා දුරකථන මාර්ගයේ කුණුවර පාන්න බා පාලකෙක් ඉන්නේ මං කුණුවර පාන්නද මේ තියෙන බිල් හැබැයි මෙයා කරන්නේ වැරදි වැඩක් Havelock City Mall, my happy place. අපි අද දවසේ මෙතෙන්ට ආවේ මේට කලින් පෙර මෙයාට දැනුම් දීමක් කළා තිබ්බා මේ අනාරක්ෂිත ඒ වගේම මහජනතාවට නුසුදුසු දේවල් මෙතන විකුණන්න එපා ඒ වගේම ජීවිතවලට හානි තියෙනවා මෙතනින් අයින් කරගන්න මෙතන ව්‍යාපාරයක් කරන්න සුදුසු තැනක් නෙමෙයි කියන එක. අපි ඒ කතාව එහෙම පැහැදිලි කරන ගාම්ම අපි ඊයේ දවසෙත් ඇවිල්ලා මෙතන දැනුවත් කරනවා මේ කට්ටියට මේක අයින් කරගන්න කියලා. මෙතන විශේෂම හේතුව තියෙන මේක ප්‍රධාන පාරක් මේකේ වංගුව. මේ වංගුවත් එක්කම මේ සුදු ඉරෙන් පිට පාර ඇතුළට වෙන්න තමයි වාහන නවත්තන්න ඉඩ නැති හින්දා මෙයාලා පාර අයිනේ මේ ලොලු දාලා තියෙන්නේ. එතකොට පාරේ අයිනේ එන මගියා යන්නේ පාර මැදින්. ඒ පාර මැදින් යන මගියට ආරක්ෂාවක් නැහැ. බැරි වෙලාවත් ඒ කෙනෙක් වාහනයකට යට වුණොත් ඒ ජීවිතයට වග කියන්නේ කවුද කියන එකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පළාත් පාලන ආයතනයේ හැටියට නාගරික කොමසාරිස්තුමා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මේ ඔක්කොම එකතු වෙලා ගත්ත තීන්දුව තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේ අනවසර වෙළඳාම අයින් කරන්න හදන්නේ. මෙයාලට සුදුසු තැනක දාගන්න කියන එක තමයි අපි මෙයාට කියන්නේ. සුදුසු තැනක දාගන්න කියන එකයි කියන්නේ. ඒ සුදුසු තැන කියලා කියන්නේ පාර අයින නෙමෙයි. පාර අයින නෙමෙයි. මෙයාට දාගන්න සුදුසු තැනක් බලලා ඒ සුදුසු තැනට බිලක් ගෙවනවා නම් රජයට ගෙවන්න දෙයක් තියෙනවා නම් ඒක ගෙවලා කරගන්නේ කියලාගේ යුතුකමක් තියෙනවා. හැබැයි මෙයා කරන්නේ වැරදි වැඩක්. මොකද අනුරාධපුර වෙළඳ සංගමය හැම ව්‍යාපාරිකයෙක්ම ලයිට් බිල, වතුර බිල, කඩ බිල, සේවකකලුයි ඔක්කොම ගෙවනවා. මෙයා ඒ මොකුත් නැතුව ගෙවන්නේ. අපි ඒකට වැරද්දක් කියනෝ නෙමෙයි. හැබැයි අපි ඒ වෙළඳ ගැන හිතන්න ඕනේ. අනුරාධපුර නගරය රකලා දෙන්නේ වෙළඳ. ඒතොර ඒ වෙළඳ ව්‍යාපාරිකයන්ට හානියක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපි ඒක එක පැත්තකින් දකිනවා. හැබැයි මෙයා ජීවත් වෙන්න ඕනේ කියලාකත් අපි දකිනවා. ඒකට සුදුසු තැනක් එයා හොයාගන්න එක එයාගේ යුතුකමක් වෙනවා. මම එදා ඉඳන් අරු 30කට අධික කාලයක් වෙළඳන් කරපු අධික වෙළඳෙක්. අපි පොලේ වෙළඳන් කරා. පොලේ තිබුවා කඩලා බිඳලා තියෙන දානපති පන්තියට දුන්නා. කමන්න ඒක හැකියාව කියනස එතනින් ආයින් වුණා. සර් හැම තැනම දැම්ම දාන තැනින් එළවුණා. මගේ තියෙන ප්‍රශ්නම මේ බෝඩ් එක දෙන්න සර් අද දඹුල්ලේ එළවලු අඩුයි ගණන්. මේ මෞනියා වඩුයි, කිල්නොච්චි අඩුයි, ආර්ථික මධ්‍යස්ථවල එළවලු බැහැලා තියෙන. ගොවියට මේවා අලෙවි කරගන්න බෑ. මේවා ගොවියට අවිලි කරගන්න බාය නැතුව කැත නැතුව කියන්නේ මේ කිලිනොච්චිය වම්බට්ට එන්නේ වවුනියාවට සර් දෙකයි පාන්දර මාකට් එකට යනකොට වවුනියාවේ වවුනියාව ඉඳන් හය වෙනකන් කරගෙන මාකට් එකට ගන්න මේ එළවලු බය නැතුව අභියෝගයක් ඇතුව කියන්නේ රුපියල් 60ට මට මේ ඕන එළවලුවක් විකුණන්න පුළුවන් රුපියල් 60ට හැබැයි සර් මට යට ඉතල පාසු ගන්න නැහැ මෙතන ලයිට් නැහැ වතුර නැහැ මොනවත් නැහැ මේ වයර් අරගෙන ආන් ජෙනි අරගෙන
මේ කැලේ ටොයිලට් එකට යන්නේ නඟ මේ අලුත් බස් ස්ටෑන්ඩ් එක. අපේ හැකියාවෙන් සර් අපි පහයට පෑගෙන දූවිලි වගේ චරිත සර් ඒ වගේ දූවිලි වගේ මේ මේ වගේ අතිරිත මේවා විනාශ වෙන්න දෙන්න එපා. මේවා පව්, මේවා ගොවියගේ දේව. ගොවියගෙන් මිලට අරගෙන වෙළෙන්ද වශයෙන් අපි අරගෙන මෙන්න බෝඩ් එක සර්. මම නැතුව කියන්නේ අභියෝගයට අභියෝගේ. මෙන්න බෝඩ් එක ඕනම එළවලු සර් රුපියල් 100යි ඕනම එළවලු. මේක විකුණද්දි මුළු වෙළෙන්දම මාතකේම සාධාරණ වෙළෙන්දෝගේ වැත්තේ. මොකද ඔක්කොටම දෙන්න බෑනේ සර්. ඔක්කොටම දෙන්න බෑ රුපියල් 100. හැබැයි මට දෙන්න පුළුවන්. අභියෝගයට අභියෝගේ සුදුස්සාට නිසිතන දමුමත් දෙන්න. නමුත් ඊය සර් සර්ව සාධාරණ අරගෙන 100 බෝඩ් එක 150 කරා. මොකද මට වෙළෙන්දොත් එක්ක හැප්පෙන්න බෑ. මං නොණ්ඩියෙක්. මට කකුලක් උස්සලා අඩියක් කියන්න බෑ. නමුත් හැකියාව කියන්නේ හොඳට තියෙනවා. කළු සිංහලෙක් රට ශ්‍රී ලංකාව ජාතිය සිංහල ආගම් බෞද්ධ. බය නැතුව කියනවා. ඊය 150 කරා. නමුත් බෑ 150නේ. මිනිස්සු වෙළෙන්දම පව්. නෑ ළඟසල ප්‍රශ්නය. ඊරෝස් රුපියල් 100ට වික්කේ. ඊරෝස් නගර සභාවෙන් හවස ඇවිල්ලා කියනවා. තට්ටුවස් කන්න. ගලවන්න මෙතන වංගුවක්. මං ඒ ඔච්චර දවසක් වංගුව පෙවුන්නේ නැද්ද? දැක්කේ නැද්ද? දැන් මං රයිට් හරි අස්කන්. සර් මේවා එළවලුනේ හාට්ටියර් බඩ නෙවෙයිනේ. හරි. එතකොට මං ගාව පැය 24ක් දෙන්න මං අයින් කරගන්න. මානුෂ්‍ය පැත්තක් තියෙනනේ. කොමසාරිස් සම්බෙන්න ගියා ආදවදාද මහජන දෙන කොමසාරිස් නැහැ. නිලධාරි කම්බෙන්න ගියා නිලධාරියෙක් නැහැ. දුරකථන මාර්ගයේ මේ නම්බරේ තියෙනවා. කතා කරලා දුරකථන මාර්ගයේ කුණුවර පාන්න බං. පාලකෙක් ඉන්නේ මං කුණුවර පාන්නද? ඇයි එහෙම පාලක දුස්ත? මේ තියෙන බිල් මේව ණයට ගෙනල්ලා තියෙන. මේව සේරම ණයට ගෙනල්ලා තියෙන. ඕන මාකට් එකෙන් බඩු දෙනවා. හරි. ඕනම් මාකට් එකේ මෙදියන්. ඕනම් මාකට් එකෙන් ණයට බඩු දෙනවා සර්. මේවා මං සුද්දා වගේ වික්කට මම මේවා ලොරිටෝක් දුන්නාට මං ගෙනල්ලා තියෙන ණයට. වවුනියාවට යන්න බෑ. මගේ විලාසන්නේ ඒ නමේ. යාපනේ නුවර පාර තමයි. ඒ නමේ කියන්නේ. නමුත් විලාසන්නේ ඒ නමේ. ඉල්ලොන්චියේ බඩු, යාපනේ බඩු, තමුත් එකම බඩු. හරි. මගේ හැකියාව මේ ණය. ඔය තියෙන ණය ගෙවන්න තියෙනවා. එහෙම ගෙනල්ලා සර් අද මම මේක වික්කොත් මට හෙට මාකට් එකට ගිහලා ඒ ණය දෙන්න පුළුවන්. ගොවියට මේ දේ වලවි කරලා එතනින් ඉසු කරන්න පුළුවන්. නමුත් ඒ දේ නැහැ. අපි කියන්නේ මෙතන අසාධාරණ රයිට්. හරි මෙතන ප්‍රශ්නයක් තියෙනව නැත්ද? සර් බොරු කියන්න ඕන ලැජ්ජයි කියන්න. තට්ටුවක් හදන්න වක්කමක් නැහැ. තට්ටුවක් හදුවොත් අනවසර ඉදිරියේ කියලා අයින් කරනවා. හරිද? මේ මගේ ගෙදර පුතියන අනන්ද එක. රෙද්දක් අඳගෙන කියන්න ලැජ්ජයි. සරම ගලවලා කියන්න එන්නේ සර්. සරම මේ තත්ත්වය තියන්න එපා. මේ පුතියන අනන්ද එක මහත්තයෝ. මේ මම මේකේ තට්ටුවක් ගැහුවොත් මේක පටවනවා. මොකද්ද අනවසර ඉදිරි කීදිමා කියලා. හරිද? මේ කියන්නේ අනන්ද එක. දාලා තමයි සර් මේ ලෙවල් ටික දැම්මේ. බිම දැම්ම PH මහත්තයා අරගෙන යනවානේ කුණු ගොඩක් කියලා. එතකොට ඒ පැත්තෙන් ඒ සර්ගේ සාධාරණ. එතකොට අපි කියන්නේ අපි වගේ ඉන්න වෙලෙන්දෝ අතිරිත තියෙනවා. අලෙවි කරන්න සුදුසු නිසිතනක් දෙන්න. එහෙම නැත්නම් රජයේ ආයතනයක් හරි අරගෙන මෙතන ගොවිජන පරිවේෂණ ආයතන තියෙන පිටපස්සේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගොවිජන පරිවේෂණ ආයතන එතකොට තියෙන රාජ්‍ය ආයතන ගණනාවක් තියෙන. මේ වගේ අපතේ නේවා අලෙවි කරන්න අපිට දෙන්නත් එපා. අපි ගන්න වැඩට අපි දෙන්නම් සහයෝගේ. මේවා එන ගන්න අපරා